කොහොමද අද අපි බලන්න යන්නේ 2008 රිලීස් වුණ අයන් මෑන් කියන පෑ දෙකයි විනාඩි 6ක කාලයක් දෙන ඇක්ෂන් සයන්ස් ෆික්ෂන් මූවි එක. මේකත් එක්ක අපි පටන් ගන්නවා මාර්වල් සිනමැටික් යුනිවර්ස් එක පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරන්න. දිගටම මාර්වල් මූවිස් එක්කත් අපිට දැන් සෙට් වෙන්න පුළුවන්. ඒ වගේම මම උපරිම උත්සාහ කරනවා මාර්වල් මූවිස් බලන්න ඕන පිළිවෙලට මූවිස් ටික කියලා දෙන්න. මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න ඕන නම් අපේ හෝම් සිනමා සිංහල YouTube channel එකට subscribe කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝස් හොඳ නම් comment කරලා like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු මූවි එක බලන්න මේ අයන් මෑන් 2008. ලොකු මොලකාරයෙක් වගේම බිලියනර් කෙනෙක් වෙන ටෝනි ස්ටාක් යනවා අලුත් මිසයිල් එකක් මිසයිල් එකේ නම ජෙරිකෝ අත්හදා බලන්න අෆ්ගනිස්තාන් වලට එයාගේ යාළුවෙක් එක්ක එයාගේ නම ලුතිනන් කර්නල් ජේම්ස් රොඩ්ස් ඩිමොන්ස්ට්‍රේෂන් එකෙන් පස්සේ මේගොල්ලෝ එද්දී එයාගේ කන්වෝය එකට ඇටෑක් කරනවා ටෙරරිස්ලා වගේ. ඒකෙදි ටෝනි ස්ටාක්ට හොඳටම තුවාල වෙනවා. ඒ තුවාල වෙන්නේ එයාගේම කම්පැනි එකේ හදන මිසයිල් එකකින්. ඊට පස්සේ ආව අල්ලලා හිරේ දාලා තියෙනවා ටෙරරිස් ගෲප් එකක්. ඒගොල්ලෝ නම 10 රින්ග්ස්. ටෝනි ස්ටාක් එකම අල්ලන් ඉන්න ඩොක්ටර් කෙනෙක් ඉන්නවා සයන්ටිස්ට් කෙනෙක්. එයා ඩොක්ටර් යින්සෙන්. එයා ටෝනි ස්ටාක්ගේ පපුවට හයි කරලා තියෙන ඉලෙක්ට්‍රෝමැග්නටික් එකක්. මොකද අර තුවාලු වුණ යකඩ කෑල්ලක්, ෂාප් යකඩ කෑල්ලක් එයාගේ හાર્ට් එක ඇතුළට යන එක නවත්තන්න මැග්නටික් එකෙන් තමයි ඒක කරන්නේ. මොකද ඒක හිමින් හිමින් හાર્ට් එකට ලං වුණොත් ටෝනි ස්ටාක් අනිවාර්යෙන් මැරෙන නිසා. 10 රින්ග්ස් එකේ ලොක්කා රාසා ටෝනි ස්ටාක්ට යෝජනාවක් ගේනවා. එයාට ජෙරිකෝ මිසයිල් එකක් හදලා දුන්නොත් එයා එයාට නිදහස දෙනවා කියලා. හැබැයි ටෝනි ස්ටාක් හොඳටම දන්නවා රාසා කියන එක එයාගේ වචනේ තියන්නේ නැහැ කියලා. මිසයිල් එක හදලා දුන්නට පස්සේ ඒගොල්ලන්ව මරනවා කියලාත් එයා හොඳටම දන්නවා. ඉතින් මේ මිසයිල් එක හදන්න ඒගොල්ලන්ට දෙන අමුද්‍රව්‍ය සහාය වර්ක්ෂොප් එකේදී ටෝනි ස්ටාක්ගේ ඉන්සෙනුයි හදනවා එයාගේ පපුවේ ඉලෙක්ට්‍රෝමැග්නටික් එකට පවර් එක දෙන්න ආක් රියැක්ටර් කියලා එකක්. මේක ගොඩක් පොඩි පවර්ෆුල් ඉලෙක්ට්‍රික් ජෙනරේටර් එකක්. ඒ වගේම මේ ජෙනරේටර් එකෙන් ඒගොල්ලෝ උත්සාහ කරනවා එයාගේ ප්‍රොටෝටයිප් සූට් එකක් හදලා ඒකටත් පවර් එක දෙන්න. මොකද එයා සූට් එක හදන්නේ ඒක පාවිච්චි කරලා මෙතනින් පැන ගන්න පුළුවන් වෙන්න. හැබැයි ඒක ඉවර වෙන ලං වෙලා තියෙද්දි කොහොම හරි 10 රින්ග්ස් එකෙන් හොයා ගන්නවා මේගොල්ලෝ වෙන වැඩක් කරනවා කියලා. ඊපස්සේ මේගොල්ලෝ කට්ටි එනවා වර්ක්ෂොප් එකට මේගොල්ලෝ අල්ලන්න. ඒ වෙලාව ඩොක්ටර් යින්සෙන් මේගොල්ලන්ට බාධා කරනවා සූට් එක පවර් අප් වෙන්න තව වෙලා යන නිසා. වෙලාවේදී කොහොම හරි ඩොක්ටර් යින්සෙන් තුවාල වෙලා මැරෙනවා. ටෝනි ස්ටාක් යාව ඇවිල්ලා බලද්දී එයා හොඳටම තුවාල වෙලා. මේ තරහත් එක්ක ටෝනි ස්ටාක් යාගේ ආම එක පාවිච්චි කරලා එතන තියෙන ආයුධ ඔක්කොම ගිනි තියලා එතන තියෙන තැන් විනාශ කරලා දාලා පිටත් වෙලා යනවා එතනින්. ඊට පස්සේ පියාඹලා යන මේ ප්‍රොටෝටයිප් සූට් එක ක්‍රෑෂ් වෙනවා ඩෙසර්ට් එකක කාන්තාරයක. කාන්තාරයෙන් මෙයාව රෙස්කියු කරනවා. ඊට පස්සේ මෙයා ආපහු ගෙදර එනවා. ඒ වගේම මීඩියා කොන්ෆරන්ස් එකදී ආ කියනවා එයාගේ කම්පැනි එක වෙපන්ස් හදන එක නවත්වනවා කියලා සම්පූර්ණයෙන්ම. ඊට පස්සේ ස්ටෝනි වෙවිලා හම්බෙනවා ස්ටාක් ඉන්ඩස්ට්‍රි එකේ මැනේජර්. ඒ වගේම ටෝනිගේ තාත්තගේ පරණ පාට්නර් කෙනෙක් ඔබඩයින් ස්ටේන්. මෙයා ඇවිල්ලා කියනවා මේ තීරණය නිසා ස්ටාක් ඉන්ඩස්ට්‍රි එකට ගොඩක් පාඩු වෙයි. ඒ වගේම ස්ටාක් ඉන්ඩස්ට්‍රි එකේ තාත්තගේ ලෙගසි එක නැති වෙයි කියලා. ඉතින් ගෙදර වර්ක්ෂොප් එකේදී ටෝනි ස්ටාක් හදනවා එයා හදපු ප්‍රොටෝටයිප් සූට් එකේ වඩි දියුණු කර සූට් එකක්. ඒ වගේම අර එයා හදපු ආක් රියැක්ටර් එකේ වඩා පවර්ෆුල් ආක් රියැක්ටර් එකක් හදනවා එයාගේ සූට් එකට ගැලපෙන්නයි. එයාගේ හදවතට අර කෑල්ල යන එක වළක්වන්නයි දෙකටම පුළුවන් වෙන විදිහට. ඊට පස්සේ ස්ටාක්ගේ ඇසිස්ටන්ට් ඉන්නවා පෙපර් පොට්ස්. මෙයා එයාගේ පරණ රියැක්ටර් එක පොඩි වීදුරු බොක්ස් එකක දාලා අරන් තිනවා ලස්සනට. ඒ වගේම ස්ටේන් අහනවා මේ ගැන ඩීටේල්ස් මේ රියැක්ට් එක ගැන එහෙම. හැබැයි ටෝනි ස්ටාක්ට සැක හිතෙන නිසා එයා එයාගේ ඩීටේල්ස් කාටවත් දෙන්නේ නැහැ. එයාගේ වැඩ එයාගේ වර්ක්ෂොප් එකේම එයාගේ රහස් විදියට තියාගන්නවා. ස්ටාක් ඉන්ඩස්ට්‍රි එකෙන් කරන චැරිටි ඉවෙන්ට් එකකදී ජර්නලිස්ට් කෙනෙක් ඇවිල්ලා ටෝනි ස්ටාක්ට කියනවා එයාගේ වෙපන්ස් මේ ළඟදි දවසක 10 රින්ග්ස් කියන ටෙරරිස් ගෲප් එකට ලැබිලා තියෙනවා. ඒ වගේම මේ වෙපන්ස් පාවිච්චි කරනවා ගල්මීරා කියන නගරයට පහර දෙන්නත් කියලා. ගල්මීරා කියන්නේ යින්සෙන්ගේ හෝම් විලේජ් එක. එයා තමා ටෝනි වල්ලන් ඉද්දී එයාගේ හදවතට අර යකඩ කෑල්ල යන එක නවත්තන්න ඉලෙක්ට්‍රෝමැග්නටික් එකක් හයි කරලා එයාව බේරගත්තු කෙනා. ඊට පස්සේ ටෝනි ස්ටාක් එයාගේ අලුත් ආමයක ඇඳගෙන යනවා අෆ්ගනිස්තාන් වලට ගිහිල්ලා ඒ ගමේ ඉන්න කට්ටිය ඔක්කොම බේර ගන්නවා 10 රින්ග්ස් ලව විනාශ කරලා දාලා. ඊට පස්සේ ආපහු ගෙදරෙද්දී ටෝනි ස්ටාක්ට ඇටෑක් කරනවා F-22 Raptors. ඒවා US government එකෙන් පාවිච්චි කරනවා ආරක්ෂා කරන්න ඒගොල්ලෝ එයා ස්පේස් එක. ඒ වෙලාවේ එයාගේ identity එක එයා ෆෝන් කෝල් එකක් දීලා එයාගේ යාළුවට කියනවා මම තමා ටෝනි ස්ටාක් මේක නවත්තන්න කියලා. මේ අතරතුර 10 රින්ග්ස් එකේ අනිත් කට්ටිය ස්ටාක්ගේ අර ප්‍රොටෝටයිප් සූට් එකේ කැලරි ටික හොයාගෙන ඒක ස්ටේන්ට කතා කරලා පෙන්නනවා. ස්ටේන් තමා ස්ටාක් ඉන්ඩස්ට්‍රි එකේ ආයුධ මේ ත්‍රස්තවාදී කණ්ඩායමට දීලා තියෙන්නේ. ඒ වගේම එයා තමා මේගොල්ලන්ට කියලා තියෙන්නේ ටෝනි ස්ටාක්ව පැහැරගෙන ගිහිල්ලා මරලා දාන්න. එතකොට මෙයාට CEO වුණාම ආයුධ ඕන තරම් සප්ලයි කරන්න පුළුවන් කියලා මේ ටෙරරිස් ගෲප්ස් වලට. ඊට පස්සේ කොහොම හරි ස්ටේන් කරන්නේ එතන ඉන්න ටෙරරිස් ගෲප් එක මරලා දාලා මේ ඇඳුම ආපහු එයා ගේනවා.
පස්සෙ ආයාගේ ඉංජිනියර්ස්ලාට කියලා මේ සූට් එක බලලා ඒක රිවර්ස් ඉංජිනියර් කරලා ආය හදන්න කියලා කියනවා අලුත් සූට් එකක් පවර්ෆුල් එකක්. එයාගේම ස්ටාක් යවනවා පෙපර්ව ස්ටේන්ගේ ඔෆිස් එකට එයාගේ කම්පියුටර් සිස්ටම් එක හැක් කරන්න. ඒ වෙලාවේ හොයාගන්නවා ස්ටේන් තමා ඔක්කොම ආයුධ ටික ටෙරරිස් ගෲප් එකට සප්ලයි කරලා තියෙන්නේ. ඒ වගේම එයා තමා ටෝනි ස්ටාක්ව මරන්න ටෙන්රික්ස් ටෙරරිස් ගෲප් එකට කොන්ට්‍රැක්ට් එක දීලා තියෙන්නේත් කියලා. ටෙරරිස් ගෲප් එක යව මරලා නැත්තේ ඒගොල්ලන්ට ඩිරෙක්ට්ලි ටෝනි ස්ටාක් ගෙම්ම ආයුධ හදා ගන්න පුළුවන් කියලා හිතපු නිසා. ඊට පස්සේ පෙපර් ගිහිල්ලා හම්බෙනවා ඒජන්ට් ෆිල්ව ෂීල්ඩ් ඒජන්ට් කෙනෙක් එයා. කවුන්ටර් ටෙරරිසම් ඒජන්සි එකක්. ඉතින් පෙපර් කියනවා ස්ටේන්ගේ ඇක්ටිවිටීස් ගැන ෆිල්ට්. මේ අතරතුර ස්ටේන්ගේ ඉංජිනියර්ස්ලාට අර පොඩි ආක්‍රියක්ට් එක හදා ගන්න බෑ. ඒක තමයි අර සූට් එක පවර් අප් කරන්න ගන්නෙ. ඉතින් ස්ටේන් කරන්නේ ටෝනි ස්ටාක්ගේ ගෙදරට ගිහිල්ලා යාව අල්ලලා එයාගේ ආක්‍රියක්ට් එක ගලව ගන්න එයාගේ පපුවේ තියෙන. කොහොම හරි ටෝනි මැරෙන්න කලින් ගිහිල්ලා අර පෙපර් අරන් තිබ්බ එයාගේ පරණ ඔරිජිනල් ආක්‍රියක්ට් එක අරන් ආපහු හයි කර ගන්න එයාගේ පපුවට. මේ අතරතුර පෙපර් ෆිල් එක ගිහිල්ලා තව ටීම් එකක් එක්ක ස්ටේන්ව අතඩන් කුඩ ගන්න හදනවා. මේ වෙලාවේ ස්ටේන් අර ගෙන ආපු ආක්‍රියක්ට් එක දාලා අර ඇඳුම පණ ගන්නවගෙන ඒකට නැගලා ඒකෙන් ඇවිල්ලා අර නිලධාරීන්ට පහර දෙනවා. කොහොම හරි ටෝනි ස්ටාක් එයාගේ අලුත් ඇඳුම දාගෙන ඇවිල්ලා මෙයත් එක්ක ෆයිට් කරනවා. හැබැයි ඒ වෙලාවේ ටෝනි ස්ටාක් පරාද වෙනවා. මොකද එයාගේ අලුත් රියැක්ටර් එක පවර්ෆුල් වැඩි පරණ එකට වඩා. මොකද පරණ තියෙන රියැක්ටර් එකේ පවර් එක මදි. එයාගේ ඇඳුමේ ෆුල් කැපැසිටි එකට වැඩ කරනවා. මේ ෆයිට් එකේදී ටෝනි ස්ටාක් ට්‍රයි කරනවා මෙයාව ගෙනියන්න ස්ටාක් ඉන්ඩස්ට්‍රි බිල්ඩින් එකේ වහලේ උඩට එතන තියෙන. ඊට පස්සේ ආ පෙපර්ට කියනවා පහල තියෙන ආක් රියැක්ට් එක බිල්ඩින් එකට පවර් එක දෙන ඒක ඕවර්ලෝඩ් කරන්න කියලා. ඒ නිසා ඒකේ තියෙන බලයත් එක්ක ඒකේ නිකුත් වෙන ලොකු ඉලෙක්ට්‍රික් සර්ජ් එකත් එක්ක ස්ටේන්ගේ සූට් එක අක්‍රිය වෙලා ආ වැටෙනවා මේ රියැක්ට් එකට. ඊට පස්සේ මේ රියැක්ට් එක පුපුරලා ගිහිල්ලා ස්ටේන් මැරෙනවා. ඊට පස්සේ ඊළඟ දවසේ ප්‍රෙස් මීටින් එකක් තියෙනවා. මේ වෙද්දී අයන් මෑන් කියන නම ප්‍රසිද්ධ කරලා තියෙන්නේ මාධ්‍ය විසින්. හැබැයි කවුද කියලා දන්නේ නැහැ. මේ වෙලාවේ ටෝනි ස්ටාක් කියනවා එයා තමයි අයන් මෑන් කියලා. Truth is, I am Iron Man. ඒ වගේම පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකදී මෙයාව ඇවිල්ලා හම්බෙනවා නික් ෆියුරි. ඒ වගේම මේ අයන් මෑන්ට කියනවා අයන් මෑන් විතරක් නෙමෙයි මේ ලෝකෙින් එකම සුපර් හීරෝ කියලා. ඒ වගේම මේ අයන් මෑන්ට කියනවා එයාට ඩිස්කස් කරන්න ඕනේ The Avengers Initiative එක ගැන කියලා. ඉතින් මේ ෆිල්ම් එක මෙතනින් ඉවරයි. මෙතනින් තමයි Marvel Cinematic Universe එකේ ඔක්කොම බලන්න ඕන කට්ටිය බලන්න පටන් ගන්න ඕනේ කියලා නිර්දේශ කරලා තියෙන්නේ. ඉතින් මෙතන ඉඳලා මම බලන්න ඕන පිළිවෙලට ෆිල්ම්ස් ටික කරන් යනවා. එහෙනම් දිගටම සෙට් වෙලා ඉන්න මේ Home Cinema සිංහල YouTube channel එක. ගිහින් එන්නම්. ජය වේවා.